උණුසුම් පුවත් ලදසනින් ගෙනෙන අපගේ YouTube චැනලයට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැන් ලැබුණු තවත් උණුසුම් පුවතක්. පානදුරු මූලික රෝහලේ කොරෝනා ආසාදිතයන්ගේ මෘතදේහවල ශීඝ්‍ර වර්ධනය වීමක් දක්නට ඇති බැවින් එම මෘතදේහයන් සමූහ වශයෙන් ආදාහනය කිරීමට අවධානය යොමු වී ඇතැයි පානදුර නගර සභාපති නන්දන ගුණතිලක මහතා පැවසීය. ටයර් දමා දර සෑයවල්හි මෘතදේහයන් ආදාහනය කළ යුතු තත්ත්වයක් මේ වන විට උද්ගත වී ඇතැයි නගර අධිපතිවරයා කියා සිටී. සුසාන භූමිවල එලිමහනේ తాවකාලික ආදාහනාගාර ස්ථාපිත කර මෙම මුතදේහයන් ආදාහනයට සැලසුම් කර තිබුණත් ඒ සඳහා අධික මුදලක් වැය කිරීමට පළාත් පාලන ආයතනවලට සිදුවනු ඇතැයිද පැවසේ. පානදුර නගර සීමාවට පවතින එකම ආදාහනාගාරයක් බැවින් එහි දිනකට උපරිම ආදාහනය කළ හැක්කේ මුතදේහයන් තුනක් පමණයි. එබැවින් අවස්ථානුකූලව ගොරකාන මොරටුව වාද්දු ඇතුළු අවට ප්‍රදේශයන්හි ආදාහනාගාර වෙත යැවීමට කටයුතු කෙරේ. එහෙත් දිනෙන් දින වැඩි වෙන කොවිඩ් මරණ හේතුවෙන් ආදාහනාගාරයන්හි දැඩි තදබදයක් මතුව ඇති බව නගරාධිපතිවරයා පෙන්වා දෙයි. මෙම කොවිඩ් මෘතදේහයන් වෙනත් ප්‍රදේශවල භූම දානය කිරීමට රජයෙන් ඉල්ලීමක් කිරීමට අදහස් කර තිබුණත් එම ප්‍රදේශයන්හි මහජන විරෝධතා මතුවිය හැකි බැවින් එය එසේ කළ නොහැකි බව පානදුර නගරාධිපති නන්දන ගුණතිලක මහතා වැඩිදුරටත් පැවසීය. පානදුර මූලික රෝහලේ වෛද්‍යවරයෙකු සඳහන් කළේ රෝහල් මෘත ශරීරාගාරයේ මල සිරුර තැන්පත් කිරීමේ ධාරිතාවය 37ක් පමණ වුවත් දැනට කොවිඩ් ආසාදිත මල සිරුරු 50කට ආසන්න සංඛ්‍යාවක් ඇති බවයි. මෙවැනි උණුසුම් පුවත් ලදසනින් දැන ගැනීම සඳහා අපගේ YouTube චැනලය subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න.